ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. හලෝ, අපිට ඇහෙනවා. හලෝ, කරුණා කරලා ප්‍රශ්නය කියන්න, අපිට ඇහෙනවා. අන්දාතපුරෙන් කතා කරන්නේ. මේ මම මේ මෛත්‍රීන්ට බුදුන් ඇතුළ මෛත්‍රී භාව වඩන කෙනෙක්. මේ දැන් පවතින යුද්ධය ගැන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ වෙලාවේ කියන්න පුළුවන්ද? මේ ලංකාවේ සියලු ජනතාවට මේ මෛත්‍රී වැඩිලා මේ එකම වෙලාවකට දවසට දෙසරයක් විතර කියන්න ඔබ වහන්සේට පුළුවන් නම් ඒ විදිය දෙයක් නැස් සියලු සත් මේ දැන් පවතින මේ මොකද මේ ත්‍රස්තවාදීන් සියලු දෙනාම නිදුක්වා නිරෝගී සුවපත්වා ප්‍රපා කරන් ඇතුළු සියලුම ත්‍රස්තවාදීන් දුක්වා නිරෝගී සුවපත්වා කියලා අඟුලිමාලක සිත් සතන්සේ සිසිල් වේවා කියලා ඒ විදිය දෙයක් ඔබ වහන්සේට මේ වෙලාවේ කියලා දෙන්න පුළුවන්ද? මේ මුළු ලංකාවේ සියලු වැසියන්ටම කියන්න දවසට දෙසරයක් ස්වාමීන් වහන්සේ. ඒකට මම හිතනවා මම ඔය මේ හුඟක්ම මේ යුද්ධේ දරුණකම අඩු වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන ඕනෑම යුද්ධයක් සංසිඳවන්න පුළුවන් මෛත්‍රී භාවනා බලයෙන්. හැබැයි ධ්‍යාන සමාපත්තිලාභී කෙනෙකු නම් වේගෙන් ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ලැබුණ ආරාධනය යනු බොහොම අපි සන්තෝෂ වෙන ස්තුතිවන්ත වෙනවා. මම ආරාධනා කරනවා ලංකාවාසී සියලුම බෞද්ධයෝ ඒ විදිහට මෙත් වැඩීමක් දවසේ එක වෙලාවක් එක විනාඩියට පවත්වන ලෙස අත වශයෙන් ඒ ගැන අපි හිතින් ප්‍රාර්ථනා කරමින් සිටි ආරාධනයක් මේ ආවේ. අපි මේ විදිහට ඒ සම්බන්ධ උපදේශයක් දෙනවා. තමන් රක්නා සීලය පිරිසිදු කරගන්නවා. ඊළඟට බුද්ධ වන්දනාවක් කරලා හිතේ සංසුන් බවක් ඇති කරගෙන තමන්ට මිත් වඩාගෙන ලංකාද්වීප වාසී බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල සෑම දෙනාම එක හිතින් අරමුණු කරලා ඒ සෑම දෙනාගේ චිත්තසංතානවල කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව එවාගේම ආදරය හිතේ පහළ වෙලා මේ අවියාවද බහා තබලා සෑම දෙනා සාමයෙහි සමාධානෙහි පිහිටත්වා කියන මෛත්‍රිය වඩන ඇටියට මම කරුණාවෙන් ආරාධනා කරනවා. අවසන් ඉදිරි තවත් අසන්නෙක් දැන් එකතු වෙනවා. අපි අසන්නට කියන ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සර් ස්වාමීන් වහන්සේ, මම මේ උදම්මිට ගෝලවත්තේ චින්තය කියලා කෙනෙක් කතා කරන්නේ. මට දැනගන්න පුළුවන්ද දැන් අපි කවුරු හරි කේන්ද්‍ර කරගෙන ඔහු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මේ අපි කියන ඉතින් මෙනෙහි කරනකොට අපේ චිත්ත තරංග ඔහු වෙත යොමු වෙලා ඔහු ඇත්තටම නිදුක් නිරෝගී සුවයට පත් වෙනවද? ඔව්, මම හිතන්නේ මේකට අපි අභිරගල ධම්මසිද්ධ ස්වාමීන් වහන්සේ හවුල් කරගෙනම පිළිතුරු දෙන විදිහ. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. හලෝ, අපිට ඇහෙනවා. හලෝ, කරුණා කරලා ප්‍රශ්නය කියන්න, අපිට ඇහෙනවා. අන්දාතපුරෙන් කතා කරන්නේ. මේ මම මේ මෛත්‍රීන්ට බුදුන් ඇතුළේ මෛත්‍රී භාව වඩන කෙනෙක්. මේ දැන් පවතින යුද්ධය ගැන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ වෙලාවේ කියන්න පුළුවන්ද? මේ ලංකාවේ සියලු ජනතාවට මේ මෛත්‍රී වැඩිලා මේ එකම වෙලාවකට දවසට දෙසරයක් විතර කියන්න ඔබ වහන්සේට පුළුවන් නම් ඒ විදිය දෙයක් නැස් සියලු සත් දැන් පවතින ත්‍රස්තවාදීන් සියලු දෙනාම නිදුක්වා නිරෝගී සුවපත්වා ප්‍රපා කරන් ඇතුළු සියලුම ත්‍රස්තවාදීන් දුක්වා නිරෝගී සුවපත්වා කියලා අඟුලිමාලක සිත් සතන්සේ සිසිල් වේවා කියලා ඒ විදිය දෙයක් ඔබ වහන්සේට මේ වෙලාවේ කියලා දෙන්න පුළුවන්ද? මේ මුළු ලංකාවේ සියලු වැසියන්ටම කියන්න දවසට දෙසරයක් ස්වාමීන් වහන්සේ. ඒකට මම හිතනවා මම ඔය මේ හුඟක්ම මේ යුද්ධේ දරුණකම අඩු වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන ඕනෑම යුද්ධයක් සංසිඳවන්න පුළුවන් මෛත්‍රී භාවනා බලයෙන්. හැබැයි ධ්‍යාන සමාපත්තිලාභී කෙනෙකු නම් වේගෙන් ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ලැබුණ ආරාධනය යනු බොහොම අපි සන්තෝෂ වෙන ස්තුතිවන්ත වෙනවා. මම ආරාධනා කරනවා ලංකාවාසී සියලුම බෞද්ධයෝ ඒ විදිහට මෙත් වැඩීමක් දවසේ එක වෙලාවක් එක විනාඩියට පවත්වන ලෙස අත වශයෙන් ඒ ගැන අපි හිතින් ප්‍රාර්ථනා කරමින් සිටි ආරාධනයක් මේ ආවේ. අපි මේ විදිහට ඒ සම්බන්ධ උපදේශයක් දෙනවා. තමන් රක්නා සීලය පිරිසිදු කරගන්නවා. ඊළඟට බුද්ධ වන්දනාවක් කරලා හිතේ සංසුන් බවක් ඇති කරගෙන තමන්ට මිත් වඩාගෙන ලංකාද්වීප වාසී බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල සෑම දෙනාම
එක හිතින් අරමුණු කරලා ඒ සෑම දෙනාගේ චිත්ත සන්තානවල කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, එවාගේම ආදරය හිතේ පහළ වෙලා මේ අවියාවද බහා තබලා සෑම දෙනා සාමයෙහි සමාධානෙහි පිහිටත්වා කියන මෛත්‍රිය වඩන ඇටියට මං කරුණාවෙන් ආරාධනා කරනවා. අවසන් ඉදිරි තවත් අසන්නෙක් දැන් එකතු වෙනවා. අපි අසන්නට කියන ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සර් ස්වාමීන් වහන්සේ, මම මේ උදම්මිට ගෝලාත්ති චින්තය කියලා කෙනෙක් කතා කරන්නේ. මට දැනගන්න පුළුවන්ද දැන් අපි කවුරු හරි කේන්ද්‍ර කරගෙන ඔහු නිදුක්ඛය නිරෝගීව සුවපත් වේවා කියලා මේ අපි කියන ඉතින් මෙනෙහි කරනකොට අපේ චිත්ත තරංග ඔහු වෙත යොමු වෙලා ඔහු ඇත්තටම නිදුක් නිරෝගී සුවයට පත් වෙනවද? මම හිතන්නේ මේකට අපි අපේ අභිරගල ධම්මසිද්ධ ස්වාමීන් වහන්සේ හවුල් කරගෙනම පිළිතුරු දෙන විදිහට මේ ධර්මදේශක ස්වාමීන් වහන්සේට මේ පිළිතුරු දෙන ස්වාමීන් වහන්සේ මේ අසන්නාගේ ප්‍රශ්නෙට. ඇත්ත වශයෙන්ම අපි එහෙම කරනවා නම් අවංක අපි එසේ කරනවා නම් අවංක සිටින් අපේ චිත්ත තරංග ඔවුන්ගේ සිත්වලට ගමන් කරලා ඕන් අපිට ඕනෑ තරම් මෙල්ල කරගන්න පුළුවන්කම තිබෙනවා. ඕනෑම වෛරී පුද්ගලෙ අපිට දමනය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒවා අතිගරු ස්වාමින් වහන්සේ මීට කලින් වදාළ ධර්ම දේශනාවේදී ප්‍රකාශ වුණා. උදේනී රජතුමා මෙල්ල වෙච්ච හැටි සාමාවතියගේ මෛත්‍රියෙන්, ඒ වගේම වනේ සතුන් පවා මෛත්‍රියෙන් දමනය වෙච්ච ආකාරය, දරුණු ආදීන් ගැසු අවස්ථාවේ දරුණු ආදී පවා එකිලී ගිය ආකාරය, මේවා අතිගරු මාහිමිපාණන් වහන්සේ වදාළ ධර්ම දේශනාවෙන් පවා ප්‍රකාශ වුණා. එසා එසේ කිරීමට පුළුවන් කියලා අවධාරණයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔව්, අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා මේ මෛත්‍රියේ අවස්ථා දෙකක්, මෛත්‍රිය විහරණයක් වශයෙන් ගැනීම, මෛත්‍රිය ධානයක් වශයෙන් ගැනීම කියලා. සාමාන්‍ය සත්වෙකු විසින් තමන්ගේ දරුවාට දෙන මෛත්‍රී ප්‍රේමයට නිදසුනක් වශයෙන් විසුද්ධි මාර්ගයේ කිරි දෙමින් සිටි එළදෙනගේ ධාරක ස්නේහය කොතරම් බරපතල විදිහට මෛත්‍රියක ක්‍රියාකාරීත්වයේ වාගේ ක්‍රියාත්මක වෙනවද කියලා හරිදම් ස්වාමීන් වහන්සේ තමන්ගේ ධර්ම දේශනාවත් පැහැදිලි කළා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ අසන්නට සෑහෙන පිළිතුරක් මේෙන් ලැබුණා. දැන් තවත් ප්‍රශ්නයක් අපට එනවා. ඉදිරිපත් කරන්න ඔබේ ප්‍රශ්නය. කෑගල්ලේ පානකාවේ කජුමහමුලේනේ ඩබ්ලිව් සුබදාස මම ගරු ස්වාමීන් වහන්සේගෙන් අපේ චන්දිම විදේ බණ්ඩාර මහත්මයාට ඉතාම ගෞරවයෙන් දැනුදෙන කැමති මම ඇත්තටම බඩු කිසි පාසල් අධ්‍යාපනයක් නැති පුද්ගලයෙක් කරුණා කළා මට මේ පිළිතුරු දෙන හැටි දිරිලා හිටනවා. මේ මට අහන්න දෙන ප්‍රශ්නේ මෙයි. අපේ මට නම නම් හරියට මතක නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ බෝසත්ත්ව කාලයේදී ඒ කාලේ අපේ දේවදත්තරණ වහන්සේ එක්තරා රජ කෙනෙක් වයි හිටි. ඒ රජතුමා අර බෝසත්ත්වයන් වහන්සේගේ මෛත්‍රිය දැනගෙන උන්වහන්සේගේ කන් අත්පා කන්නාට ඔක්කොම සිනල දැම්මා. මේ එකක් සිනමින් ඒත් මෛත්‍රිය දෙක ලැබුවා. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරේ මම මෛත්‍රියමයි කියන එකයි. මේ රජවට තව තවත් කේන්ද්‍රය ඇවිල්ලා මුළු ශරීරෙම අංග විනාශ කරා බවයි මම අහලා තියෙන්නේ. මෙහෙම සිදුවුනේ ඇයි? මොන කර්මයක් නිසාද කියන එක අනුකම්පා කරලා උත්තර දෙන හැටි තමයි ඉල්ලා හිටිනවා. එච්චරයි මගේ ප්‍රශ්නේ. අපි හඳුනගන්න මේ සමහරට ශාන්තිවාදී ජාතක තමයි මේ මතක් කරගෙන තියෙන කලාබු රජතුමා ගැන. ඔව්. මේ අසන්න ගැන අපි විශේෂයෙන්ම දයන්විත විරාණ වෙනවා නේද ස්වාමීනි? අපි පිළිතුරක් මම හිතනවා ලබා දෙන්න තොරයි. බෝසතාණන් වහන්සේ ශාන්තිවාදී තාපස කාලේ හිමවත් ප්‍රදේශයේ සිට 6 මාසයක් මනුෂ්‍යපතේට එනවනේ ලුණු අඹුල් සේවනී කියලා. ඉතින් රටේ රජුරුවන්ගේ සේනාධිපති තමයි ප්‍රධාන දායක. උයනේ තමයි නැවතී සිටියේ. ඒ වද දුන්න රජුරුව කලාබු රජුරුව. ඒ රජුරුව මත්පැන් බීලා සිහිකු විකලව හිටියේ. පූර්ව ජාතියක තියෙන වෛරයක්. ඒ වෛරය තමයි මේ ඉදිරිපත් වුණේ. බෝසතාණන් වහන්සේගේ මෛත්‍රිය මදිකමක් නෙමෙයි. උන්වහන්සේගේ හදවතේ පුදුමාකාර නොසැලෙන මෛත්‍රියක් කරුණාවක් තිබුණා. ඉතින් එතෙන්දී අපි හිතන්නට ඕන මහා බෝධිසත්වයන් වහන්සේ වුවත් යම් යම් ආත්මභාවවලදී පරපර නැසෙමින් යන අකුසල සිදුවලා තියෙනවානේ. ඒවායේ විපාක වශයෙන් අත්පාසින්දීන්, එවාගේම ජීවිත හානි වලට පත්වීම යන අවස්ථාවන්ට බොහෝ වාරවල පත් වෙලා තියෙනවා. මේ මෛත්‍රී අඩුවක් නිසා නෙමෙයි, ඒවත් විපාක වාර සාංශාරික වශයෙන් බෝසතුන් වහන්සේට විඳින්න සිද්ධ වුණා. නමුත් ඒකෙන් මොකද සිද්ධ වුණේ? බෝසතාණන් වහන්සේගේ
ශාන්ති පරමත්ත පාරමිතා පිරුණා. ඒකට කලාබ රජුරෝ නිමිත්තක් වුණා. ඒකෙන් මහා බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වය තව සාර්ථක වුණා. එනිසා හැම දිනාටම දැන් මෛත්‍රිය වැඩුවත් කොච්චර සීල් එක්කත් විපාක වාරේ එනවනේ. ඒවා 100%ක් නැත්නම් සමාත තරා ප්‍රමාණිකින් විඳින්න වෙනවා. ඒ අවස්ථාවේදී බුද්ධානුශාසනාව පරිද්දෙන් තමා හැකිතා සිහිය පිහිටුවාගෙන මෛත්‍රී සිත පුරුදු කිරීම අත්‍යවශ්‍යයි. හොඳයි, අපන් හිතන්නේ ඔබට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්න ඇති. අපිට ඔබට ආශිර්වාදනවා. ඔබේ ඇස්පෙනීම ටිකක් වර්ධනය වේවා. අපි ස්වාමීන් වහන්සේලා දෙනමත් මමත් අපි හිතුවත් සියලු දෙනාත් ඔබට ආශිර්වාදනවා. දැන් තවත් ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් වෙනවා. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මාතරින් කමගේ කතා කරන්නේ. දැන් අර ඉස්සෙල්ලා අනුරාධපුරෙන් හිනෝන කෙනෙක් ඉදිරිපත් කළා අර පබාකරන් ඇතුළු පිටට සෙත් පතන්න කියලා. ස්වාමීන් වහන්සේ ඒක ක්‍රමයක් කරලා කිව්වා. දැන් මේක අපි ඇත්තම ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද මේ යුද්ධෙම මේක බලාපොරොත්තු වෙන්න බෑ. අපි වඩා හොඳයි මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන එක. මම කැමතියි ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ වෙලාවක් දීලා මෙන්න මේ වෙලාවට මේක පටන් ගන්න මේ ක්‍රමයට කරන්න කියලා ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශ කරනවා නම් කරන ක්‍රමයක් එක්ක මුළු ලෝකෙටම මේ මුළු ලංකාවේ බෞද්ධ ජනතාවට ඒ වෙලාවට කිරි කළොත් මං හිතන්නේ සෑහෙන ප්‍රතිඵලයක් අත් වෙයි කියලා. මම කැමතියි ඒක ක්‍රියාත්මක වෙනවා දැකිට. මේ ස්වාමීන් වහන්සේ අද අපේ ධර්ම සාකච්ඡාව මං හිතන්නේ මේ ලංකාවේ මෙතෙක් පැවති සියලුම සාකච්ඡාවට වඩා ඵලදායි වෙන්න යන්නේ. මේ වගේ අනුරාධපුරයෙන් මාතරින් ලංකාවේ දස දෙසින් ලොකු උනන්දුවක් තියෙනවා නම් මෛත්‍රී බලයෙන් මේ අර්බුදය දිනා ගැනීම සඳහා ඔබ වහන්සේ මං හිතන්නේ ඉතිහාසගත වෙයි. මේ මෛත්‍රී භාවනාවට වෙලාවක් නියම කළ අපේ ජාතිය මේ වෛරයෙන් ඉවත් කරලා මේ අනිත් අපට සතුරුකම් කරන අය ඒ සතුරු මාර්ගෙන් ඉවත් වේවා, ආයුධ බිම තියලා මෙත් සිත් වැඩලා අපි ඔක්කොම එක සමගිය දහමින් විලේවා කියන ඒවත් දුන්නත් වහන්සේ මං හිතනවා යුතුකම මේ අවස්ථාව ඊට කරයි කියලා. ඒ ආරාධනය යන බොහෝම මම ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම මම පෞද්ගලිකව කරනවා මේ ශාන්ති ප්‍රාර්ථනාව. හැබැයි මම අද ආරාධනය කරනවා සෑම බෞද්ධයෙක් යන්නේ හිත දියුණු කරන්න කැමති බුද්ධ ශාසනයෙන් පල නිලාණ්ඩේ කැමති හැම බෞද්ධයෙක්ම එකතු වෙලා කියන්නේ ඉන්නේ තැන්වල සෑම දවසේම උදේ 6ට හන්දෑවේ 6ට වෙලාවක් නියම කරගන්න අපි 6ට. එතකොට ඒ වෙලාවේ කවුරුත් අවදියෙන් ඉන්න වෙලාවනේ. ඒ අවදියෙන් ඉන්න වෙලාවේදී විනාඩි 3ක් හෝ 5ක් හෝ අපි වෙන් කරගන්න. බස් එකේ ගියත් කමක් නැහැ, ගෙදර බාත්රූම් එකේ හිටියත් කමක් නැහැ, ආහාර ගනිමින් හිටියත් කමක් නැහැ. ඒ වෙලාවට සිහිය පවත් ගන්නට ඕනේ. එතෙන් ඉම ආරාධනය කරනවා ඉස්සෙල්ලාම බුදු ගුණයක් ගන්න. අපි හිතමු බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන් දමනී කිරීම සඳහා උපයෝගී කරගත් උතුම් ගුණයක් අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ගුණය. ඒක නිමිති කරගෙන මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍ර බැවින් ශ්‍රේෂ්ඨ බැවින් ජ්‍යෙෂ්ඨ බැවින් දමනය කටයුතු පුජ්‍යලයන් දමනය කිරීමේ අති ශ්‍රේෂ්ඨ වූ ආචාර්යන් වහන්සේ බැවින් අනුත්තර පුරිස ධම්ම සාරිතී නම් වෙනසේක. ඒ අනුත්තර පුරිස ධම්ම සාරිතී ගුණ බලෙන් මම නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි. මා මෙන් මේ ලංකාද්වීප වාසී බෞද්ධ වූද අබෞද්ධ වූද සිංහල වූද අසිංහල වූද එවාගේම ශ්‍රී ලංකාද්වීප වාසීවද පිටරටින් පැමිණ සිටින්නාවෝද කියන දේශීය විදේශීය සීලු දෙනා මේ අනුත්තර පුරිස ධම්ම සාරිතී බුදුගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, කරුණාවෙන් වැඩෙත්වා, මෛත්‍රියෙන් වැඩෙත්වා, ඉවසීමෙන් වැඩෙත්වා, සාමයෙන් වැඩෙත්වා, සමාදානයෙන් වැඩෙත්වා. විශේෂයෙන්ම මේ යුද්ධ කලකෝලහල කරන විරුද්ධ පාක්ෂික පිරිස හදවතින් සාමයෙහි සමාදානයේ පිහිටා අවියවද බහා සබත්වා ශ්‍රී ලංකා දීපයේ එකම සහෝදර පිරිසක්, එකම මවගේ දරු පිරිසක් වාගේ සමග සම්පන්නව ඒ සියලු දෙනා යහතින් සුවකීය කටයුතු කරගන්න සමර්ථ වෙත්වා. ඒ සෑම දෙනාට සෑම විට බුදුගුණ බලය, දහම් ගුණ බලය, සංඝගුණ බලය උපකාර වේවා. ඒ හැම දෙනාම සසර ගමනේදීත් එවාගේම සාමික සාමයක ජීවිත ගත කරලා සාමයෙන් සමාධානයෙන් ශාන්තියෙන් මෛත්‍රියෙන් පිරුණු ජීවිත ගත කරලා සසර දුකින් මිදී නිවන්සුව ලබත්වා කියන මේ විදිහේ සංකල්පනාවක් පැවැත්වීම ඉතාම වැදගත් වෙනවා.
මම මීට වඩා දීර්ඝ වශයෙන් මේ මෛත්‍රිය පවත්වන එක දැන් මෙතෙන් කියන්න කිව්වොත් කාලෙ මදි වෙනවා. ඉතින් මම මේ ස්වල්පයක් ප්‍රකාශ කෙලේ ඒ කාටත් කරන්න පුළුවන් විනාඩි 3ක් තරම් කෙටි කාලය තුලදී. නිසා සෑම දවසේම උදේ 6ටත් හන්දෑවේ 6ටත් එක විනාඩියට මේ කටයුත්ත පටන් ගත්තෝ ශ්‍රී ලංකාද්වීප වාසී දස ලක්ෂ සංඛ්‍යාත මේ බෞද්ධයන්ගේ චිත්ත තරංග විහිදී ඉදිරිපත්ති යාමින් ආසින්න දෙවියොත් මැණික් කොටුණු නමාගෙන සාදුකාර දෙයලා මෙර සහයෝගය දෙන ඇති එවාගම ශ්‍රී ලංකාවේ යුද්ධ කලකෝලාල සංසිඳේ සාමයේ සමාදානයේ පිහිටන ඇති එසේ වේවා කියලා මම ආශිංසන කරනවා. ඔව් ඔන්න දැන් වෙලාව මතකයිනේ උදේ 6ට හවස 6ට ඉතාමත්ම අවංකව ප්‍රබල ලෙස ඔබගේ මෛත්‍රී තරංග යොමු කරන්න ආයුධ අමුරාගෙන සිටින අයට ආයුධ බිම තියන්න කියලා ඉස්සර කිව්වේ අර කඩුවට වඩා පෑන බලවත් කියලා. දැන් අපි තුවක්කුවට බෝම්බයට වඩා මෛත්‍රිය බලවත් කියන එක අත්හදා බලමු. හොඳයි තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්ස සමාවර මට පැහැදිලි කරලා දෙනවද? දැන් ඔබ වහන්සේ ඉදිරිපත් කළා මෛත්‍රිය වැඩිය යුතු ආකාරය. ඉස්සෙල්ලාම මමට ඊළඟට පියාට වගේ ඒකිනක අරගෙන ක්‍රමක්‍රමයෙන් ඒ මෛත්‍රිය එකිනෙකට පතරවල මෛත්‍රිය වඩන්න ඔබ වහන්සේ කියලා දුන්නා. ඒත් එක්කම මට අවශ්‍යයි දැනගන්න මේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර තියෙන සම්බන්ධයත් එක්ක බලනකොට, ඒතර ස්වාමි පුරුෂයා භාර්යාවට මෛත්‍රී වඩන අවස්ථාව කොයි අවස්ථාවටද එක සම්බන්ධ කරගත යුත්තේ කියලා. මේ ප්‍රශ්න වැඩගත් ප්‍රශ්නයක් මුලක් සංකීර්ණ නිසා වෙන දිනවල තනගන්නේ. ඔබන්සේ පිළිතුරු දෙනවද? අපි දමස දිහාට යමු කරමුද? ඔබන්සේ පිළිතුරු දෙන්න. අපි තාම කරුණාවෙන් මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරනවා. අත්වාසයෙන් පැහැදිලි කරගත යුතු දෙයක්. ස්වභාවයෙන් ස්වාමි පුත්‍රයාගේ සිතේ ස්වාමි දුව කෙරෙහි මෛත්‍රී තියෙනවා. එවාගෙම ස්වාමි දුවගේ සිතේ ස්වාමි පුත්‍රයා කෙරෙහි මෛත්‍රී තියෙනවා. ඒ මොකද අන්‍යෝන්‍යම් පිළිබඳ විශාල වගකීමකින් ජීවත් වෙන්නේ. එතෙන්දී පරමයෙන් මෛත්‍රී භාවනාව වඩන්න එපා කියන එක අදහස මේකයි. ඒ කියන්නේ දැන් ධ්‍යාන බාට සිත දියුණු කෙනෙකුට බාධාවක් නැහැ. ධ්‍යාන බවට යන්න ඉස්සර වෙලා, ඒ කියන්නේ පළමුවෙන් ආරම්භ කරන වෙලාවේ තමාට අධික හිතවන්තයාට අඩන් එපා කියලා තියෙන්නේ. ඒ අධික හිතවන්තයා හැටියට දැන් කියවනනි ස්වාමි භාර්යා සම්බන්ධ අධික හිතවන්තකම. ඉතින් එහෙම දැන් ස්වාමි පුත්‍රයා විසින් තමාගේ බිරිඳ නැති තැනක වුණත් ඉඳගෙන මෛත්‍රිය වඩනකොට එතුමිය ඉස්සරහා ඉන්න ඇති හිතාගෙන වඩන්න ඕන, මුහුණ බලාගෙන සතුටු මුහුණක් බලාගෙන වඩන්න ඕන. ඒකේ වැඩිමේදී මෛත්‍රියට බොහොම සමීපයි රාගය. සමහර විට රාගයේ ඉස්සීම නිසා තමාගේ මෛත්‍රී භාවනාවට වඩා කෙලෙස් උස්සන්න වෙන්න තියෙනවා. එහෙම ප්‍රවෘත්තියකුත් තියෙනවා. මම කියන්නම් සිනාවෙන්න එපා. විසුදු මාර්ගයේ තියෙන ඒ සම්බන්ධ හොඳ නිදසුණක්. එක්තරා අමාත්‍ය පුත්‍රයෙක් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් උපදෙස් ලැබුවා ස්වාමීන් මෛත්‍රී භාවනාවට දෙන්න. කාටද පළමුවෙන් මෛත්‍රී වඩන්නේ? ස්වාමීන් වහන්සේ වැඩි විස්තර නොකර කිව හිතවතට වඩන්න. ඉතින් ඒ අමාත්‍ය පුත්‍රයාට බොහෝම හිතවත් වෙන තමන්ගේ බිරිඳ. තමන්ගේ බිරිඳට මෛත්‍රී වැඩුවා රාත්‍රී කාලේ පහන් නිමලා මෛත්‍රී වැඩුවා. මෛත්‍රී වැඩීමේ මෛත්‍රී මුහුණ වරින් රාගය ආවා. දොර හොයා ගන්න බැරුව මේ දොරට තට්ටු කරමින් යුද්ධ කළා කියන බිත්තියත් එක්ක. ඇත්තනේ මේ වගේ සිදුවීම් නිසායි පුරාණාචාර්යයන් වහන්සේලා කියන්නේ. ඒ කියන්නේ තමාට හිතයිසේ වුණත් ඒ ස්වාමියා විසින් බිරිඳට, බිරිඳ විසින් ස්වාමියාට පළමුවෙන් මෙත් වැඩි යුතුයි. ධ්‍යාන බාට පත් වෙනන් පස්සේ පුළුවන්. ඒ නිසා ධ්‍යාන බාට පත් වෙන තුරු ඒ විදිහේ පෞද්ගලික වශයෙන් මෙත් වැඩි යුතුයි කියන උපදේශය පුරාණාචාර්යයන් වහන්සේලාගේ ඉතා වැදගත් උපදේශයක්. සමිනාස පිළිතුරු පතන අසන්නන් පෙළ ගැහිලා ඉන්නවා. ඒක නිසා මම ඉක්මනින්ම තවත් ප්‍රශ්නයක් ගන්නවා. ස්වාමින් වහන්සේ, මම ඉතා කාරණිකව ආහන්න කැමති ඔබ වහන්සේගේ මේ මිනිස්සු බෞද්ධයෝ මිනිස්යන්ට විතරක්ද කරුණාව දක්වලා අපිට මේ සාහනයක් ලබා ගන්න පුළුවන්? මේ අපේ බෞද්ධ රටේ අසීමිත ලෙස ප්‍රාණඝාත සත්ව ඝාතනය කරනවා. ඔබතුමන්ලාට බැයිද මේක ඉල්ලලා මේ බෞද්ධ රටේ සත්තුන්ට පොඩි අහිංසක ගොළු සත්තුන්ට සාහනයක් කරන් දුන්නොත් මේ වගේම ත්‍රස්තවාදීන්ට මෛත්‍රී කරනවටත් වැඩිය මම හිතනවා ඇතියි කියලා. එවැනි දෙයක් කරන්න ඔබතුමන්ලා ලෑස්ති නැද්ද? ඔව්, පූජ්‍ය හබුරුගල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා ඇති.
මෛත්‍රී භාවනාවේදී අපි කියා දෙනවා පා නැති සත්වයෝද, දෙපා ඇති සත්වයෝද, සිව්පා ඇති සත්වයෝද, බොහෝ පා ඇති සත්වයෝද, ළඟ සිටින සත්වයෝද, දුර සිටින සත්වයෝද, පෙනෙන සත්වයෝද, නොපෙනෙන සත්වයෝද, මාසයේම වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කෙරෙහිට මෛත්‍රී වැඩිම උගන්වලා තිබෙනවා. ඒ නිසා මේ රටේ ජීවත් වෙන හැම කෙනෙක්ම එසේ මෛත්‍රී වඩනවා නම් ප්‍රාණඝාත කිරීම නෙමෙයි, ප්‍රාණඝාතය ගැන අසන්නවත් හැඟීමක් තමන්ගේ సంతානේ ඇතිවන්නේ. ඒ පමණක් නෙවෙයි, තාම සියුම් ලෙස කල්පනා කරනවා නම් මස් මාංශ වැනි දෙයක්වත් අනුභව කිරීමේ සංකල්පනාවක් උන් సంతානේ ඇතිවන්නේ නැහැ. ඒ නිසා මිනිස්යෙන්ද පමණක් නෙවෙයි, ස්ත්‍රී පුරුෂ, ගිහි පැවිදි, සිංහල, වෙනත් ඕනෑම ආගමක්, ජාතියක්, ජාතියකට අයත් ඕනෑම කෙනෙකුට මෛත්‍රී වැඩිවීමට ඉදුතුරා බුදුරයන් වහන්සේ වදාළා තියෙන්නේ. ඒ නිසා පාණෙත් දෙපාය සිව්පැති සෑම සත්වයකටම මෛත්‍රී වැඩිවීමටයි ඉදුතුරා බුදුරයන් වහන්සේ උගන්වලා තිබෙන්නේ. ඒ නිසා ඒ අනුව සෑම කෙනෙකුම මෛත්‍රී වඩනවා නම් මේ පින්වත් මහත්මයා බලාපොරොත්තු වෙච්ච අරමුණු සාර්ථක කරගන්න පුළුවන් වේවි. ඔව්, ඇත්තටම ඒ කන්ද පරිත්ත වගේ පිරිත්තල තියෙනෙත් සතා සර්පයාට, විසකුණු සතාට පවා මෛත්‍රී කිරීම ගැනයි. ඒ නිසා මම හිතන්නේ බෞද්ධයන් මෛත්‍රී කරනකොට එහෙම සතා සර්පයා ගහකොළ කියලා වෙනසක් නැති බව ඔබට පැහැදිලි වෙන්න ඇති. දැන් තවත් ප්‍රශ්නයක් අපිට එන්න බලාගෙන ඉන්නවා. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අතිපූජනීය මේ අරියදම් ස්වාමීන් වහන්සේ, මම මේ ඇල්පිටියෙන් මේ අධ්‍යාපනය ගැන ශිෂ්‍යාවක් කතා කරන්නේ. දැන් අපිට අධ්‍යාපනයේදී ධාරණ ශක්තිය පිහිටවා ගන්න මෛත්‍රී භාවනාව යොදා ගන්න කොහොමද කියලා දැනගන්න ගෞරවයෙන් කැමතියි. ඔබේ ප්‍රශ්නයට අපි ස්වාමීන් වහන්සේ දැන් පිළිතුරු සපයන ඇති. ධාරණ ශක්තිය මෛත්‍රී භාවනාවෙන් උපදවන්න පුළුවන්. ඇත්තට ධාරණ ශක්තිය කියන්නේ ස්මරණයේ සිහිය පිහිටවා ගැනීම, සිහිය තැම්පත් බව ඇති කර ගැනීමනේ. ඉතින් මෛත්‍රී භාවනාවෙන් අපේ දේශනාවේ කියවුණා මෛත්‍රී වඩන්න වඩන්න ඒ සිත නිසා ඇතිවන රූප කලාප නිරෝගී වෙනවා කියලා, සෞම්‍ය වෙනවා, සංසිඳෙනවා. එතකොට රූප කලාප සංසිඳෙන මනසට සහනදායක තත්ත්වයක් වෙන නිසා මනසේ අසහනකාරී තත්ත්වයන් දුරු වීමෙන් සිතේ සිහිය වැඩි දියුණු වෙනවා, සිහිය නුවණ සමාධිගතිය තැන්පත් බව වැඩි වෙනවා. ඉතින් මෙහෙම කරන්න පුළුවන්. ඇත්ත වශයෙන් දැන් මෛත්‍රී භාවනාව කිරීමේදී අපි සීල සත්‍යෝ කියන්නේ බොහෝ දෙනා කියන්නේ සීල සත්‍යෝ වෛර නොවේකා ආදි වශයෙන් එච්චර දුරට යන්න එපා. ඉස්සෙල් එක අරමුණක් ගන්න ඕනේ. අපි මුලින් කියවන්නේ තමන් ජීවත් වෙනවා නම් මෞතුමිය, පීතුමා, ගුරුතුමා, වැඩිහිටිය එකෙනෙක් ගන්න කියලා. එක්කෙනෙක් අරමුණු කරගෙන මෙත් වඩනවා. මෙත් වඩලා ඊළඟට තමාගේ සිත තමා වෙතට ගන්නට ඕන. කොහොමද? තමාගේ හුස්ම ගැනීමේදී නාසිකාග හුස්ම හැපෙනවා පේනවනේ. විනාඩි 3ක් පමණ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ කිසිවක් හිතන්නේ නැතුව සිහිය තියාගන්න. අර මෛත්‍රිය වඩලා ඊළඟට ඒ මෛත්‍රිය වැඩීමේ හිතේ සාන්ත බවක් ඇති වෙනවා. ඊළඟ සතියවදී වෙන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණට හැරෙනවා. විනාඩි 3ක් හෝ 5ක් පමණ ආස්වාස ප්‍රස්වාස අරමුණේ හිත තියාගෙන පොත පෙරලා කියවන්නේ. හැබැයි එක පාට මුළු පිටුම කියන්නේපා, පේලියම් පේලියට කියවමින් හිතට ගන්න. හිතින් අරමුණු කරන්න හරියට හඳ පේනවා වගේ හිතින් අරමුණු කරන්න පුරුදු වෙන්න. ඒ දින පුරුදු කිරීමේදී තමා බලාපොරොත්තු වෙන ධාරණ ශක්තිය ඇති වෙනවා අනිවාර්යයි. නිසා මෛත්‍රී භාවනාව තුළින් ලැබෙන මානසික සුවය නිසා සිහිය පිහිටෙනවා. සිහිය පිහිටීම නිසා ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඒක හැබැයි තම ගුරුතුමන්ගෙන් උපදෙස් ලබාගෙන ඉගෙනීමේ කටයුත්තට වැඩි උනන්දුවක් ඇති කරගන්නට ඕන. හුඟක් වෙලාවටදී අපිට අමතක වෙන්නේ අර මානසික අසහනය, නොසන්සුන්කම නිසා. ඉතින් මෛත්‍රී භාවනාවේ සුඛං සුපති සුඛං පටිබුද්ධති කියලා ඔක පැහැදිලි කරලා තියෙනවා. සිත සංසුන්ලා මතක හිටිනවා කියලා. දැන් තවත් ප්‍රශ්නයක් අහන්න කෙනෙක් බලාගෙන ඉන්නවා. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මම මේ මහරගමෙන් කතා කරන්නේ. හලෝ, මහරගමෙන් කතා කරන්නේ අපිට ආර්සේන කියලා කෙනෙක්. මට දැනගන්න කැමති ස්වාමීන් වහන්සේලාගෙන් මේ සතුන්ගේ මස් මාංශ කකා මෛත්‍රී කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබෙනවාද කියලා. ඔව්, මේ මහරගම කුමාරසේන කියන මහත්මයා මේ ප්‍රශ්නේ අහන්නේ සතුන්ගේ මස්කක මෛත්‍රී කළ හැකිද? බොහොම මේ බරපතල ප්‍රශ්නයක් ස්වාමිනාංශ. මේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙනවා.
ඒ කියන්නේ ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ස්වාමීන් මේ මස් මාංශ අනුභව කරන්නන්ට පුළුවන් ද මෛත්‍රී වඩන්නේ කියලා. බලන්න ජීවක සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ඤාසකේ දැන් සිංහලෙන් කියවන්න පුළුවන් ඇති. ඒකේ තියෙන බොහොම ලස්සන පිළිතුරු